හිතපල්ලම් මෙතන හිතපල්ල ඇති ඇති මට අදාල නෑ උඹලටයි මේක අදා මම බය නැතුව කියන උඹලා ගොල්ලෝ ලෙඩ නිකම්ම නැති නේ අහු ඉඳපල්ලා ඈ තෙරපු අතරපල්ලා මානසික සුවය නිතරම ගනිල්ල මානසික සතුට හැම වෙලාවෙම මේ විදිහට තමන්ගේ ජීවිතේ හදා ගනිල්ල ණය වෙන්න එපා ණය වෙන්න ඉතලා 100000 වාරයක් කල්පනා කරපල්ලා සීට්ටුවක් දාන්න ඉතලා 100000 වාරයක් කල්පනා කරපල්ලා උඹලා සීට්ටුවක් දාලා ඒක එනකන් ඉන්න බෑ හැම වෙනකන් ඉන්න බෑ අනේ ගන්නවා ගත්තට පස්සේ ගෙවන්න ගියාම තොපිට ජීවිතේම එපා වෙනවා ගන්න පඩියෙන් අර ගෙවනකොට එපා වෙන්නේ නැද්ද බා ඉතින් උඹලා බලපුවා ආරම් මොකද කරලා තියෙන්නේ බොරු සෝපන වැඩක් නේ කරලා තියෙන්නේ ඒ වගේද අවුරුදු ගානක් ගෙවනකොට මම පුංචි උදාහරණයක් කියන්නම් එක මාම කෙනෙක් එනවා මගේ ගෙදර පළවෙනියටම දෙයියනේ කියලා මට මගුල් කියන්න ඊට ඉඳලා මම මගුල්ට අහිමි කොල්ලා එයාගේ පුතා මංගාවට එනවා මාස හතර පහකට උඩදී මං කියනවා මේ බඳිනවා මෙහා මංගව පුතේ මෙහෙම කරපන් හරලව ජාම් අරගෙන ඔබලා නිදහස ජීවත් වෙයලා බෑ හොඳට කරන්න ඕන කිව්වා මං කව පුතේ කරොත් මේ දුක උඹලට විඳින්න වෙනවා ඉතින් මායි කරොප් වෙලා වගේ ගියා තාත්තා එනවා මේ තාත්තේ මට දෙයිනේ කියලා මගුල් කියන්න අනේ ඉතින් මගෙත් කට හොඳ නැහැනේ ඇයි ඔයා මෙහෙම කරන්නේ ඔක් කරන්න එපා කරන්න යන්නේ මොකද්ද ඉඩම තියෙනවා ලක්ෂ 5කට ඔය සංවර්ධන මොකද්ද බැංකුවේ තියෙන ඕකට තියන්නේ මංග ගන්න එපා ගන්නම එපා සල්ලව අරන් දාලා දෙන්න පුතාට කියන්නේ නැත්නම් එවන්න මං ගාවට මං කොහොම හරි කියන්නම් නෑ නෑ මේ ගන්න ඕන මේ ඊයේ පෙරේද මට මගුල අරන් ඉවරයි දැන් මාස ගානක් මට ඊයේ පෙරේද මං ඒ යනවා එල්ලි පිටක් හදන්න නිතරම යනවා මං අනේ ඉතින් දුකම කියන ඇයි 14000ක් ගෙවන්න ඕන ලුවන් මෙතත් මේ තාත්තා එයා ජීවත් වෙන්නේ බෝල කපලා ඔය එල්ල ගන්න බෝල කපන්නේ ඕක කපලා ජීවත් වෙන මුදල මදි ඔයාලා තේරෙනවන්නේ ඒකෙන් 14000ක් ගෙවන්න වෙනකොට මොකද වෙන්නේ මෙයාට ඉතින් අවුරුදු කීයක් ඕක මෙයා මේ දුක දැන් ගිනින්ද එක දවසක් සතුටු වෙලා අද ඉතින් උඹලත් ඔතන ඉන්නවනේ බං උඹලා දැන් ඒක අනුන්ගේ දෙයින් ඉඳන් උඹලට ඒක පේනවා ජෝක් එකට උඹලට වෙච්ච දේත් බලපල්ලා උඹලා